දිනුමයි දැනුමයි තරඟේ විසිවන තරඟේ තමයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අදට ඇත්තටම මාස 5ක් ඒ කියන්නේ මාසෙට සති 4 ගානේ සති 20ක් අපි අඛණ්ඩව දිනුමයි දැනුමයි තරඟේ පවත්වාගෙන තිබෙනවා. ඒකම නීර්තා ප්ලස් YouTube channel එක හරහා අපි සති 20ක් අඛණ්ඩව මේවනකොට දිනුමයි දැනුමයි තරඟේ ප්‍රශ්න සහ උත්තර පිළිබඳව අපි සාකච්ඡා කර තිබෙනවා. එකම මේ සතියේ නීති විද්‍යාල විභාගයේ විවෘත විශ්වවිද්‍යාල විභාගයේ පිළිසින්නා ඉලක්ක කරමින් පළමු ආදර්ශ විභාගයේ සහ සම්මන්ත්‍රණය පැවැත්වෙනවා. සැබෑ විභාග අධ්‍යක්ෂකීමක් ලබා දීම සඳහා මුළු දිවයිනම ආවරණය කරමින් පළමු ආදර්ශ විභාගයේ සහ සම්මන්ත්‍රණය පැවැත්වෙනවා. මේක විශේෂත්වය තමයි IQ ප්‍රශ්න පත්‍රයක්, GK ප්‍රශ්න පත්‍රයක්, සිංහල භාෂා ප්‍රශ්න පත්‍රය, ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය, ප්‍රශ්න පත්‍ර හතරක් ඔබ වෙන වෙනම විභාගයේ පිළිසින්න භාෂා මාධ්‍ය අනුව IQ සහ GK ප්‍රශ්න පත්‍ර ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි සීරම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. ඊට අමතරව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කළා අපි දිවයිනින්ම ඔබේ ස්ථානය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක ඔබට ඉතාමත් හොඳ පිටිවහලක් විභාගයට පෙර ඔබ ලංකාවෙම ඉන්නේ කීවෙනි ස්ථානයේද කියලා ඔබට දැනගන්නට හැකියාවක් වෙනවා. ළමුන් අපේ සාමාන්‍ය පන්තිත් ඔන්ලයින් පන්තිත් මේ දෙකම එකාබද්ධ කරමින් තමයි පැවැත්වෙන්නේ. එතකොට ළමුන් 1500කට ආසන්න ප්‍රමාණයක් මේ විභාගය සඳහා පිළිසිටුවා. එතනින් ඔබට ඇත්තටම ඔබේ ලකුණු පරාසය දැනගන්න පුළුවන්. එතන ඔබේ අඩුපාඩු හදාගෙන ඊළඟ අවස්ථාවේ නීති විද්‍යාල විභාගයටත් විවෘත විශ්වවිද්‍යාල විභාගයටත් ඉතා සාර්ථකව මුහුණ දෙන්නට හැකියාවක් තිබෙනවා. දැන් අපි යන් දිනුමයි දැනුමයි තරගයේ විසිවන තරගයේ ප්‍රශ්න සහ උත්තර පිළිබඳව සාකච්ඡා කරන්නට. පළවෙනි ප්‍රශ්නය, ශ්‍රී ලංකාවේ ප්‍රථම නායකකාර වංශික රජු ලෙස සැලකෙන්නේ කවරෙක්ද කියන අහන්නේ. මේ නායකකාර වංශය ආරම්භ වන්නේ 1739 සිට 1715 වෙන තෙක් තමයි. ඔවුන් මහනුවර රාජධානී පාලකයන් වුණා. මේ නායකකාර වංශයේ ඇත්තම නායකකාර වංශය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ දිවින පාලනය කරපු අවසාන රාජවංශය තමයි නායකකාර වංශය. එතන පළවෙනි රජතුමා තමයි ශ්‍රී විජය රාජසිංහ රජු බවට පත්වන්නේ. නායකකාර වංශයේ අවසාන රජතුමා බවට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පත් වෙනවා. ඔහු තමයි ලංකාවේ කොට පාලනය කළපු අවසන් රජු ලෙස අපි හැඳින්වීමක් කරන්නේ. නමුත් අපි ගත්තොත් ලංකාවේ අවසාන සිංහලයේ අවසන් රජතුමා කියලා ගත්තොත් අපිට ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමාව අපිට ගන්නට හැකියාවක් තිබෙනවා. එතන මෙතන අහන්නේ නායකකාර වංශයේ පළවෙනි රජතුමා පිළිබඳවයි ඔබට අහන්නේ. උත්තරය අපිට දෙක ගන්න පුළුවන්. අපි ගත්තොත් ලංකාවේ රාජධානිවල ලංකාවේ පළවෙනි රජු ලෙස අපි හඳුන්වන්නේ විජය කුමරු. විශේෂයෙන්ම අවුරුදු 38ක ආසන්න කාලයක් කිසුපූර 543 සිට 505 කියන කාල පරිච්ඡේදය තුලදී තම්මැන්නා නුවර රාජධානි කරමින් විජය කුමරු ලංකාව පාලනය ගෙන ගියා. ඔහු තමයි පළවෙනි රජු ලෙස සාම්ප්‍රදායික අපි හැඳින්වීමක් කරන්නේ. ඉන්පස්සේ අපේ පළවෙනි රාජධානි අනුරාධපුර රාජධානියේ පළවෙනි රජතුමා බවට පත්වන්නේ පණ්ඩුකාභය. ඔහු තමයි ඇත්තටම ලංකා ප්‍රථම වැව හැදුවේ. අපි අබේ වැව හෙවත් බසවක් කුලව කියලා කියනවා. ලංකාවේ පණ්ඩුකාභය වැදගත් වෙන්නේ අනුරාධපුර රාජධානියේ පළවෙනි රජතුමා ප්‍රථම වැව හැදුවා. එකම ලංකාවේ වැඩිම කාලයක් රජකම් කරපු රජතුමා විදියටත් පණ්ඩුකාභය හඳුන්වා දෙන්න හැකියාවක් තියෙනවා. අවුරුදු 70කට ආසන්න කාලයක් ලංකාවේ රජකම් කරා. එතකොට අනුරාධපුර රාජධානියේ අවසන් රජතුමා විදියට අපිට පස්වන මිහිඳු රජතුමාව හඳුන්වා දෙන්න පුළුවන්. මේ ප්‍රශ්නෙට ප්‍රථම නායකකාර වංශ රජු ලෙස උත්තරේ දෙක ලෙස 74% ප්‍රතිශතයක් අරගෙන තිබෙනවා. 26% තමයි මේ ප්‍රශ්නය වරද්දගෙන තිබෙන්නේ. අපින ප්‍රශ්න අංක 2. මෙතන නීතිපති දෙපාර්තමේන්තුව ස්ථාපිත කළේ කවර වසරද කියලා අහන්නේ. තමයි ලංකාවේ මුල් කාලේ නීතිපති කියන තන්ත්‍රයක් තිබුණේ. මුල් කාලේ තිබේ ඇඩ්වකේට් ෆිසිකල් ඔෆ් සිලෝන් කියන එක. එවකට මේ නීතිපතිට සමාන තන්ත්‍රයක් තිබුණේ. මේ ඇඩ්වකේට් ෆිසිකල් ඔෆ් සිලෝන් කියන එක යටතේ අපි ජේම්ස් ඩන්කින්ව හැඳින්වීමක් කරා. නමුත් ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව ඇටර්නි ජෙනරල් ඔෆ් සිලෝන් ආරම්භ කරන්නේ 1884 තමයි. ඒ අතට තමයි ලංකාවේ පළවෙනි නීතිපතිවරයා ලෙස අපි හඳුන්වන්නේ ෆ්‍රැන්සිස් ෆ්ලෙමින්. එතකොට උත්තරය දෙක විදියට අපිට ගන්න පුළුවන්. එතකොට ඔබ මේක හොඳින් තේරුම් ගන්න. ඇඩ්වකේට් ෆිසිකල් ඔෆ් සිලෝන් කියන යටතේ තමයි එවකර නීතිපති කියන තන්ත්‍රයක් තිබෙන්නේ නැහැ ජේම්ස් ඩන්කින්. නමුත් ලංකාවේ පළවෙනි නීතිපතිවරයා ලෙස අපි හැඳින්වීමක් කරොත් උත්තරය ෆ්‍රැන්සිස් ෆ්ලෙමින් වෙන්න ඕනේ. ඒකම ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ආරම්භ කරා 1801 දී. ලංකාවේ පළමු අගවිසුරුවරයා ලෙස අපි හඳුන්වනවා එඩ්වර්ඩ් කැරින්ටන්. ලාංකික අගවිසුරුවරයා ලෙස ආතර් විජේවර්ධන අපි හැඳින්වීමක් කරනවා. මේ ප්‍රශ්නෙට 62% වඩාත් නිවැරදි උත්තර අරගෙන තිබෙනවා.
38% मे प्रश्न वरदेन तिबेना प्रश्नकू ने जनलेखन संख्यालेखन दिपाने वसट अदाल निकुत दत्ता श्रीलंका इहलम दलित्रिकाने उत्तरे किलोच्य තමයි කිල්නොච්චිය කියන්නේ ලංකාවේ 25 වන පරිපාලන දිස්ත්‍රික්කය අප ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකතු කරපු 7 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමයි කිල්නොච්චිය ලංකාවේ 25 වන පරිපාලන දිස්ත්‍රික්කය බවට පත් කරේ ලංකාවේ පළවෙනි දිස්ත්‍රික්කය ලෙස අපි හඳුන්වනවා අම්පාර ලංකාවේ දිස්ත්‍රික්ක 25ක් තිබෙනවා පරිපාලන දිස්ත්‍රික්ක 25ක් තිබෙනවා ලංකාවේ වැතිවන කොට්ටාස සංඛ්‍යාව 22යි ඒක අඩු වෙන්න හේතුව අපි මීට පෙර සාකච්ඡා කරලා තිබෙනවා මේ ප්‍රශ්නයේ 100ට 44ක ප්‍රතිශතයක් වඩා නිවර්දි උත්තර ආරගෙන තිබෙනවා. අපි නතරින් පස්සේ ඊළඟ කාරණයේ ප්‍රශ්න කරයි. ඒකම මේ ඔබ දකින්නේ අපි මේ සතියේ පවත්වන පළමු ආදර්ශ විභාගය සහ සම්මන්ත්‍රණය සැප්තැම්බර් 26 වෙනිදා සිට අපි බොරැල්ලෙන් ආරම්භ වෙලා ඉන්දන්තු ලංකාපුර බොරැල්ල පාණ්ඩුර ගම්පහ මීගමුව කුරුමෑගල අනුරාධපුර මාතර ගාල්ල මහනුවර නුගේගොඩ රත්නපුර කළුතර ලංකාවේ දිස්ත්‍රික්ක රැසක් ආවරණය කරමින් පළමු ආදර්ශ විභාගය පැවැත්වෙන විශේෂත්වය තමයි උදෑසන 8 සිට තුන දක්වා පන්ති පැවැත්වෙනවා ඒකම අනුරාධපුර සහ රත්නපුර පමණක් අපි පෙරවරු 11ට ආරම්භ කරන්නේ හැම ප්‍රශ්න පත්‍රයක්ම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා විභාගයට පෙර ඔබට තාමත් හොඳ අවස්ථාවක් ලංකාවේ ඔබ ස්ථානයේ බලා ගන්න පුළුවන් ඔබ පාඩම් කරත් නැතත් මේ විභාගයට සහභාගී වෙන්න මොකද අපි සෑම ප්‍රශ්න පත්‍රයක්ම සාකච්ඡා කරනවා ඔබට විශාල දැනුමක් ගන්න පුළුවන් වගේ අඩුපාඩුකම් හදා ගන්න පුළුවන් හැබැයි විභාග අධ්‍යක්ෂකවට ඔබට මුහුණ දෙන්න පුළුවන් ඒ අනුව ඔබ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීම කැමති අය මේම විභාගයට සහභාගී වෙන්න නවක සිසුන් සහභාගී වෙනවා නම් මේ මාසේ කාඩ් එක ලබාගත් නොගත් සිසුන් ඉන්නවා නම් ඔවුන්ගෙන් ඒ දවස සඳහා රුපියල් 500ක් අයකිරීමක් කරනවා නැත්නම් සාමාන්‍ය අපි පන්තිෙන් ළමුන්ගෙන් කිසිදු මුදලක් අයකිරීමක් කරන්නේ නැහැ නීති ප්‍රවේශයේ විශිෂ්ටය නීර්තා සමග ඔබ එකතු වෙන්න විශිෂ්ට ප්‍රතිඵල සඳහා අපේන ප්‍රශ්නංග 4 අල්ලස් පන්තියත් වර්ධක රූ තැනත් තිබුණු ඡන්දය ප්‍රකාශ කිරීමයි තිය වසර කීයක් යනතුරු අහිමි වෙන්නේද වසර 7ක් යනතුරු ඔහුට අහිමි වෙනවා අල්ලස් වැරදි සම්බන්ධව අධිචෝදනා ගොනු කරන්නේ කමිෂන් මේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් වරයා යනුව ලංකාවේ ඉන්ඩයික්ට්මන්ට් ලංකාවේ ගුරු කළ හැකි ලංකාව දෙන්නෙක් ඉන්නවා ඒක එක්ක නීතිපතිවරයා අනිත් එක අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් වරයා තමයි නීතිපතිවරයා මිනිමැරීම ස්ත්‍රීදූෂණය මංකොල්ල කෑමරි බරපතල අපරාධ සම්බන්ධයෙන් මූලික වශයෙන් අධිචෝදනය කරනවා ඒත් අල්ලස් වැරදි සම්බන්ධව අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් අධිචෝදනා ගොනු කරනවා මේ ප්‍රශ්නේ 51% ක ප්‍රතිශතයක් නිවැරදි උත්තර ගත්තා 49% ප්‍රතිශතයක් ප්‍රශ්නය වරද්දගෙන තිබෙනවා අපේන ප්‍රශ්නංග 15 දිගම වෙරළ තිරස හඳුන්වන්නේ කවර රටකද මේ කැනඩාවේ අපි විශාල වෙරළ තිරි ගත්තොත් එක කැනඩාව ඊට පස්සේ ඉන්දුනීසියාව ග්‍රීන්ලන්තයේ මේ විදිහට ලබා ගන්න හැකියාවක් තිබෙනවා ඇත්තටම ග්‍රීන්ලන්තය කියන්නේ අපි ගත්තොත් ලෝකයේ තියෙන විශාලම දිවයින විදිහට අපේ ග්‍රීන්ලන්තය හඳුන්වා දෙන්න පුළුවන් කුඩාම දිවයින ලෙස අපි හඳුන්වන්නේ බිෂොප් රොක් තමයි කුඩාම දිවයින එකම මේ අපි ගත්තොත් මේ දිගම ලොව දිගම ස්වභාවික මුහුදු වෙරළ ලෙස අපි හඳුන්වන්නේ බංගලාදේශයේ කොක්ස් බාසාර් හි පැවැත්වෙන මේ කොක්ස් බාසාර් වෙරළ තීරයේ තමයි දිගම ස්වභාවික මුහුදු වෙරළ ලෙස අපි ඇත්තනම හැඳින්වීමක් කරන්නේ මේ ප්‍රශ්නේ 77% ප්‍රතිශතයක්ම ප්‍රශ්නේ වරද්දගද්දී 23% ප්‍රතිශතයක් පමණයි වඩාත් නිවැරදිව උත්තර අරගෙන තිබෙන්නේ ප්‍රශ්නක 6 ශබ්දයේ තීව්‍රතාවයේ මනින් ලබන ඒකකයේ වන්දේ කුමක් කියන එක ඩෙසිබල් අපි dB කියන කෙටි සංකේත වලින් හැඳින්වීමක් කරනවා මේ ප්‍රශ්නෙට 76% ප්‍රතිශතයක් ඉතා සාර්ථක උත්තර ගද්දී 24% තමයි මේ ප්‍රශ්නේ වරද්දගෙන තිබෙන්නේ ප්‍රශ්නක 7 ශ්‍රී ලංකාවේ එකම වර්ෂයක් තුල මහමෙතන දෙකක් පවත්වලා දීම වර්ෂයේ කුමක්ද 1960 තමයි පාර්ලිමේන්තු මැතිවරණ දෙකක් එකම වර්ෂය තුල පැවැත්ුණේ ප්‍රධාන පාර්ලිමේන්තුවට වර්තමාන 225 දෙනෙකු තෝරාපත් කරගන්නවා 196 දෙනෙකු සමානුපාතික නියෝජන ක්‍රමයේ දිස්ත්‍රික් පදවි පත් කරගන්නවා 29 දෙනෙකු ජාතික ලැයිස්තු ක්‍රමයේ අපේ පාර්ලිමේන්තුවට තෝරාපත් කිරීමක් කරනවා එතකොට මේ ඔක්කොම මුළු මන්ත්‍රී සංඛ්‍යාව 225යි අර මම කලින් සඳහන් කර ආකාරය තමයි මේ දෙකේ බෙදීම සිදුවන්නේ අපේ නැතනින් පස්සේ පළවෙනි ප්‍රශ්න අංක 44% නිවැරදි උත්තර ගත්ත 56% මෙයත් වරද්දගෙන තිබෙනවා ප්‍රශ්න අංක 8 මෑතක ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් හින්දු කෝවිලක් ඉදි කිරීමට මුල්ගල තබන ලදී වසර ගණනාවක් තිස්සේ නීතිමය ආරුලක් පැවිදි උපදේශයද ඔබ දන්නා
ඉන්දියාවේ අයෝධ්‍යා ප්‍රදේශයේ තමයි මේ හින්දු කෝවිලක් ඉදිකිරීම සඳහා රාම්ගේ ප්‍රදේශය රාම්දේව රාම් මන්දිරය කියලාගේ හින්දු දෙවියෙකු වන රාම්ගේ උපකල්පිත උපස්ථාන ලෙස හඳුන්වනවා. එම ප්‍රදේශයේ තමයි මේ හින්දු කෝවිලක් ඉදිකිරීමට විශේෂයෙන්ම මෑත කාලයේ ඉන්දියාවේ අග්‍රාමාත්‍ය අගෝස්තු මාසයේ මේ මාසයේ මේ පස්වෙනිදා මුල්ගල තැබීමක් කරේ. මේ පස්වෙනි 88%ක්ම වර්ධවා ගද්දී 22% ප්‍රතිශතයක් පමණයි වඩා නිවර්දිව උත්තර අරගෙන තිබුණේ. ප්‍රශ්නක 9 ප්‍රමිලා අපි ඔබට ලබා දෙන IQ ප්‍රශ්නය. ප්‍රමිලා යනු කමලාගේ මවයි. කමලා යනු දනුකගේ සොයුරියයි. දනුක යනු ජනිත්ගේ පියාය. එසේ නම් ප්‍රමිලා යනු ජනිත්ගේ කවරෙක්? අපි මේක IQ ප්‍රශ්නයක් වඩාත් පහසුවෙන් අපි එක ගැටුව ලියා ගත්තොත් අපිට පහසුවෙන් උත්තරේ ගන්න පුළුවන්. දැන් ඔබ ලබන්න බලන්න ලබන්නේ මෙතන ප්‍රමිලා යනු කමලා කියන කෙනාගේ මව. මෙන්න ප්‍රමිලා ඉන්නවා. ප්‍රමිලා කියලා කියන්නේ කමලාගේ මව. ඒ කියන්නේ ප්‍රමිලාගේ දුවෙක් තමයි මෙයා. කමලාගේ අම්ම ලෙස අපි හඳුන්වනවා කවුද? ප්‍රමිලා. ඊට පස්සේ කියනවා කමලා කියලා කියන්නේ දනුක කියන කෙනාගේ සොහිරා. දැන් මේ අම්මට ඉන්න දුවෙක් මෙයා. දැන් තව එක්කෙනෙක් වෙන වෙන දනුක කියලා. ඒක දනුකාගේ සොහිරිය කමලා වෙනවා නම් කමලාගේ අම්මා ප්‍රමිලා වෙනවා නම් අනිවාර්යයෙන්ම ළමයිනේ දනුකාගේ දනුකගේ අම්ම වෙන්නත් ඕනේ ප්‍රමිලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ අම්මට දරුව දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි කමලා, අනිත් එක තමයි දනුක. සහ පුතා සහ දුව ඉන්නවා. අපි ඊට පස්සේ යමු. දනුක යනු ජනිත්ගේ පියායි. දනුක කියලා කියන්නේ අන්න ප්‍රමිලගේ පුතෙක් තමයි දනුක. හැබැයි දනුක කියලා කියන්නේ ජනිත් කියන කෙනාගේ පියා. එන දනුකගේ පුතෙක් වෙන්නට ඕනේ කවුද? ජනිත්. දනුකගේ පුතෙක් වෙන්නට ඕනේ කවුද? ජනිත්. ජනිත්ගේ තාත්තා තමයි දනුක. හැබැයි දනුකගේ අම්ම තමයි ප්‍රමිලා. එසේනම් අපිට අහන්නේ ප්‍රමිලා යනු ජනිත්ගේ කවුද කියන එකයි අහන්නේ. ඇත්තටම ගත්තොත් ජනිත්ගේ කවුද කියලා ගත්තොත් ජනිත්ගේ ළමයි මේ කවුද ඉන්නේ? ජනිත්ගේ ඇත්තටම ආච්චි ඉන්නේ නේ. ජනිත්ගේ ආච්චි. ප්‍රමිලට ගත්තොත් මේ තමන්ගේ මුණු පුරා නේ. තමන්ගේ පුතාගේ දරුවෙක් නේ මෙයා. ඒතර පුතාගේ දරුවෙක් වෙන තමන්ට මුණු පුරා. මේ මුණු පුරාට මුහු වෙන්නේ ඇත්තටම ආච්චි. නමුත් මෙතන උත්තරලේ අපිට අපි ආච්චි වෙනකොට මිත්තනිය කියන වචනේ තිබෙනවා. අපිට උත්තරය 4 කියලා ගන්න පුළුවන්. මේ ප්‍රශ්නේ 80%ක්ම වඩා නිවැරදි උත්තර අරගෙන තිබෙනවා. 20% ප්‍රතිශතයක් මේ ප්‍රශ්නය වරද්දගෙන තිබෙනවා. ප්‍රශ්නක 10 නූතන ඔලිම්පික් තරගාලේ පුරෝගාමියා සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිර්මාතෘවරයා ලෙස හඳුන්වන්නේ පියර් ඩී කුබටින් තමයි. එලෙස අපි හැඳින්වීමක් කරන්නේ. නූතන ඔලිම්පික් තරගාවලිය ලබන්නේ ආරම්භුනේ 1896 ග්‍රීසි ඇතන්ස් නුවරින් තමයි. නූතන ඔලිම්පික් තරගාවලිය ආරම්භුනේ ඔලිම්පික් වල මේ වලලු පහෙන් ඔබ දකින මේ පාටත් මතක තියාගන්න. නිල්, කළු, කහ, කොළ රතු කියන මේ පාට පහෙන් වලලු පහෙන් එකම ලෝකේ මහද්වීප පහක් නිරූපණය වෙනවා. 2020 මේ අවදී ඔලිම්පික් තරගාවලිය පැවැත්වන්න තිබුණේ ජපානයේ ටෝකියෝ නුවර. නමුත් කොරෝනා සත්‍ය නිසා ඒක ලබන 2021 දක්වා කල් තබා තිබෙනවා. අපි දැන් බලමු මෙවර මේ ප්‍රශ්න 62% ප්‍රතිශතයක් නිවැරදි උත්තර ගද්දී 38% උත්තරය වරද්දගෙන තිබුණා. මෙන්න දිනුමය දිනුමය තරගයේ 20 වන තරගයේ ජයග්‍රාහකයන් ප්‍රථම ස්ථානයේ හර්ෂ හෙට්ටිආරච්චි, දෙවන ස්ථානයේ තාරකා නිෂාදී, තෙවන ස්ථානයේ බුද්ධිදී රාජකරුණා, ඒකම හතන ස්ථානයේ රසංග අබේසුන්දර, පසුවන ස්ථානයේ සුරු රුවන්. එනම් 20 වන තරගයේ අපි ඇත්තටම සතුටු වෙනවා. අපි මාස 5ක් අඛණ්ඩව හැම සතියකම මේ දිනුමය දිනුමය තරගය අපි පවත්වාගෙන ඇවිල්ලා තිබෙනවා. මේ ප්‍රශ්න අපි නිර්තා ප්ලස් YouTube channel එකත් එක්ක සාකච්ඡා කරලා තිබෙනවා. අපිට යම්කිසි දැනුමක් ගන්නට හැකියාවක් ලැබෙලා තියෙනවා. එසේනම් ලබන සතියේ තවත් අලුත් තරගයකින් හමු වෙමි. බලාපොරොත්තු වෙන්නේ ඔබෙන් සමු ගන්නවා.